අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ශ්‍රද්ධාවන්ත පින්වතුනි සිතගත නිවාලන අමා පවනක් සදිසි බුදුරජාණන් වහන්සේගේ ගුණ මිහිරෙන් ශ්‍රී සද්ධර්මයේ ගුණ අමාවෙන් මහා සංඝරුවනේ ගුණ සුවඳින් ඔබේ ජීවිතය සුවඳවත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. තුන් ලෝකයක් සනහාලෝ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ ජීවිතයට ශාන්තිය ලබා දෙන්න වදාළ මිහිරි බණපදයක් අපි දැන් ශ්‍රවණය කරමු. කන් දෙකෙන් අසන වටිනාම දේ ශ්‍රී සද්ධර්මයනේ. ඊට වඩා වැඩි යමක් මේ ලෝකෙ නෑ. ඔබ අද ලස්සන මිනිස් ජීවිතයක් ගත කරනවනේ. ඔය මිනිස් ජීවිතය ඔබට ලැබුණේම සීලයට ගුණයට ධර්මයට අවනත වෙලා පෙර ජීවිතවල හොඳින් හිටපු නිසානේ. ඒ යහ ජීවනය අද ඔබට මිනිසත් බව උදා කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසුනේ මේ මිනිස් ලෝකෙට ආපු නිසානේ. එනිසා ඔබ ඔබේ ජීවිතේ වටිනාකම් හොඳට සිහි කරන්න. පසුතැවීමට හේතුවන කාරණා නැවත සිහි කරනවට වඩා සැනසීමට අපමණ කරුණු ඔබේ මගේ ජීවිතයේ තියෙනවා. ඒ දේවල් සිහි කරන එක ඉතාම වටිනවා මේ දුර්ලභ බුදු සසුනේ සැනසීම පිණිස. බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ තරම් අපේ මිනිස් ජීවිතේ වටිනාකම වෙන කවුද ලෝකේ කියා දුන්නේ? ලෝකේ කවුද අපට තථාගත ධර්මය ගැන මේ සත්‍යය ගැන චතුරාර්ය සත්‍ය මතු කරලා කියලා දුන්නේ? ලෝකේ කවුද වෙන අපට මේ ජීවිතයේ සැබෑ අතුලාන්තය මතු කරලා කියලා දුන්නේ? ඒ සියල්ලම කියලා දුන් එකම වීතරාගී උතුමන් වහන්සේ භාග්‍යවත් වූ අපම්මන ගුණනාමයන්ගෙන් පැසසුම් ලැබූ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ධර්මරාජ දසබලධාරී සර්වඥ විසාරද බුදුරජාණන් වහන්සේ. එනිසා උදේ හවා ඒ බුදුරජාණන් වහන්සේගේ මිහිරි රූ මඩල සිහි කරන්න. අභිනීල නෙතු සංගලේ කාන්ති ධාරාව ශීර්ෂයෙන් හිසහසට පැන නගින අභිනීල රශ්මි ධාරාව ශීර්ෂ ප්‍රභාවය හඳ මඩල වටේට චන්ද්‍ර මණ්ඩලය සදිසි ව්‍යාම ප්‍රභා මණ්ඩලය අසීති හස්ත ප්‍රභා මණ්ඩලය අසූරියනක් ඈතට රැස් විහිදෙනවා. අනන්ත ප්‍රභාව ඒ කියන්නේ අනන්ත සක්වල දක්වා තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ශ්‍රී ශරීරයෙන් රැස් විහිදෙනවා. දෙවියන්ගේ දේවානුභාවය දේවාලෝකේ යටපත් වෙනවා. බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මාලෝකයක් යටපත් වෙනවා. බලන්න මොන තරම්නම් ආශ්චර්යමත් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් දාපට මුණ ගැසුනේ. මේසා ආනුභාව ඇති බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ ජීවිතයේ ඔබට මට නොදැනෙන නොපෙනෙන පරම සත්‍යය මතු කරලා දීලා පුදුමාකාර මහ කරුණාවකින් මිහිරි දයාබර වදනින් මේ ධර්මයේ දේශනා කළා. මේ දහමින් සැනසීම ලබන්න ඔබ පින්වන්තයි.
ඒ පින ඇතිවයි ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එනිසා මේ දහම මනාකොට ජීවිතයට ගලප ගන්න බලන්න. අපි හැමෝගෙම ජීවිත තව නොබෝ කලකින් අහවර වන බව සත්‍යයක්. අජර අමර වූ කවුරුවත් මේ ලෝකෙ නෑනේ අපි අතර. එනිසා අපි ඉන්නා කෙටි කාලයේ හොඳින් ජීවත් වීම, යහපත් ලෙස ජීවත් වීම, වැරදි අඩුපාඩු අඩු කරගෙන ගුණධර්ම බහුල කරගෙන ජීවත් වෙන්න ලැබෙනවා නම් මොනතරම් වාසනාවක්ද. එනිසා වෛරයෙන් මගේ සිත ඈත් වේවා කියලා හිතන්න ඕන. රාගය දුරු කරගන්න ලැබේවා. මාන්නේ අහංකාරකම කී දවසකටද? කේසාන්තේ පටන් යටිපතුල දක්වා බැලුවොත් දුගන්ධ හමන කුණප කොටස් 32කින් පිරීලා තියෙන ඔය ශරීරය මැරිලා ගියාට පස්සේ දර කෑල්ලක්සේ බිම ඇද වැටුනහම දින දෙක තුනකින් ඕජස් වැගිරෙනකොට කිසිම වටිනාකමක් නැහෙනි. හාත්පස දුගන්ධ පැතිරිලා යනවා. බලන්නවත් කැමති වන්නේ නැහැ. ඔබේ ශරීරයට, මගේ ශරීරයට ඒ තත්ත්වය තව වැඩි කාලයක් යන්න කලින් ඇති වෙනවා කියන එක මොනතරම්නම් ඇත්තක්ද? මේ විදිහට හිතනකොට සිත නිමෙනවා. මානසික ආතතීන්, අනවශ්‍ය බැඳුම් නැති වෙලා යනවා. ජීවිතය දෙස බොහොම ඥාන සම්ප්‍රයුක්ත ලෙස බලන්න පුහුණුවක් ඇති වෙනවා. ඇත්ත ඇතිසැටියෙන් දැකීමටනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ. ඇත්ත කියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයනේ. බුදුරජාණන් වහන්සේගේ මුවගින් ගලා ආ මිහිරි දහම චතුරාර්ය සත්‍ය ධර්මය. එය අවබෝධ නොවූ කල කිසිම සැපයකින් පළක් නැහැ. ඒ උත්තම ධර්මය අවබෝධ වූ දාට මොනවා නොලැබුණත් ලැබෙන ශාන්තිය අපමණයි. නිවන් සුවය තරම් මිහිරක් ලෝකෙ වෙනත් ඇත්තේ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. නිවනේ මිහිර දන්නේ නිවන් දැකපු උතුමෝ පමණයි. කාමයන්ට මුසපත් වෙච්ච ලෝකයට නිවනේ රසය ගැන කියලා දෙන්න බෑ. හැබැයි කාමයේ ආදීනම ටික ටික කියලා දෙනකොට එයත් තේරුම් ගන්නවා මේ කාමයන් නෙමෙයි සතුටේ එකම හේතුව සැපය කියලා. අද මම ඔබට මේ උතුම් ධර්ම කතාවෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ කාමයේ ආදීනම පිළිබඳව. මේ සැබවින්ම විරාගී භාවනාවක් වේවි හොඳට ශ්‍රවණය කළොත්. ඔබ දැන් අතීතය අමතක කරන්න, අනාගතයත් අමතක කරන්න, මේ ඇසෙන බණපදයේ ඔස්සේ ඔය ජීවිතය ගැන බලන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අසිසිනූපමා කාමා කාමා සප්ප සිරෝපමා. මේ කාමයන් හරියට මස් කපන කොටයයි කඩුවයි වගේ. කාමා සප්ප සිරෝපමා කාමයෝ සර්ප හිසක් වගේ. උක්කෝපම අනුදහන්ති. හරියට දවන ස්වභාවය ඇති නිසා කාමයෝ තනසුලක් වගේ. අට්ටි කංකල සන්නිභා. හරියට ලේ මස් නැති ඇට කෑල්ලක් වගේ මේ කාමයන්. අනිච්චා නිත්‍ය නෑ, අද්ධුවා ස්ථීරව පවතින්නේ නෑ. බහු දුක්හා බොහෝ දුක් තියෙනවා. මහාවිසා මහාවිසක්මයි. අයෝගුලෝව සන්තත්තෝ. හරියට ගිනිගත්ත යකඩ බෝලයක් වගේ. අගමූලා දුකට මුල් වෙනවා. දුකප්පලා එහි ඵලය දුකමයි. මේ කාමයන්ගේ ඵලය දුකමයි. රුක්ක පලූපමා කාමා. හරියට ගසක තියෙන ගෙඩි වගේ මේ කාමයන්. මංසපේසූපමා දුකා. මස් වැදැල්ලක් වගේ දුකයි. සුපිනෝපමා වංචනියා. සිහිනයක් වගේ අපව වංචාවට පත් කරනවා. කාමා යාචිත කූපමා. කාමයෝ ඉල්ලා ගන්නා ලද්දක් වගේ ණයට. සත්තිසුලූපමා කාමා. හරියට තියුණු සැප් කුලක් වගේ. කාමයෝ රෝගෝ රෝගයක්මයි. ගණ්ඩෝ විස ගණ්ඩයක්මයි. අගං නිගං හිස් වූ දුකක්මයි. අංගාර කාසු සදිසා. හරියට ගිනි අඟුරු වලක් වගේ. අගමූලං දුකට මුල් වෙනවා. භයං මහා බයක්මයි. වධෝ වධයක්මයි. මෙන්න මේ විදිහට
බුදුරජාණන් වහන්සේ කාමයන් පිළිබඳව සිරි මුව මඩලින් උපමා 10ක් අනුසාරයෙන් අපට උගන්වා වදාලා ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස අතිපූජනීය ස්වාමින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි ඒ කාමයන් ගැන ඔබ හොඳට කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ මුන්න තරන්නම් මේ ජීවිතේ විනිවිද දැක්කද කියලා ඔබට වැටහෙයි. ඔබ නොදන්නව වුණාට ඔබට නොවැටහුණාට ඔබ ඔය ගත කරන ජීවිතය තරම් ආදීනව බහුල තවත් දෙයක් ඔබට මේ ජීවිතේ ලැබිලා නැහැ. අට්ඨි කංකලෝපමා කාම කාමයන් කියන්නේ ලේ නැති මස් නැති ඇට කෑල්ලක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ ඇයි වදාරන්නේ? ඔබ හිතන්න කුසගින්නෙන් පීඩිතව ඉන්න සුනකේකුට ආහාර සොයමින් කඩපිල් මත ඇවිද යනකොට එක්තරා මස් කඩයක් ළඟින් යන මේ සුනකයාට ලේ නැති මස් නැති ලේ මස් යාන්තමින් තැවරුණ ඇට කැබැල්ලක් කඩයෙන් ඉවත දාලා තිබුණොත් මේ සුනකයා මොකද කරන්නේ? මේ ඇට කැබැල්ල හපන්න ගන්නවා. හපන්න ගන්නකොට මෙයාගේ කුස පිරෙන්නේ නැහැ. මෙයාගේ සාගින්න පිපාසය සංසිඳෙන්නේ නැහැ. කොච්චර හැපුවත් ඒ අස්ති කැබැල්ලෙන් ඇතුළට යන දෙයක් නැහැ කුස ඇතුළට. කෙල කොච්චර හරි උනනම කෙල උන උනා කෙල ගිලිනවා. හැබැයි කුස පිරෙන්නේ නැහැ. සමහර විට මේ ඇට කැබැල්ල නැවත නැවත හපනකොට ඒ සුනකයාගේම තල්ල තුවාල වෙනවා. නමුත් මෙයා මේ ගැන දන්නේ නැහැ. ඔන්න ආයෙමත් ලේ රස දැනෙනවා. ආයෙමත් ලේ රස දැනෙනකොට මෙයා හිතනවා මෙය බඩ පිරෙන දෙයක්මයි කියලා ආයෙ හපනවා. අවසානයේ මහා වෙහෙසකට මහා දුකකටපත් වෙනවා. හැබැයි යාට ඒක තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ කාමයන් පරිහරණය කිරීම. මොනවද කාමයන් කියලා කියන්නේ? ලෝකේ ඔබට ලැබිලා තියෙන මේ ජීවිතේ මේ ධර්මය හැර සියලු දේවල්ම කාමයෝ කියලා කියන්න පුළුවන්. භාර්යාව, ස්වාමියා, දූ දරුවෝ, ඒ වගේම සහෝදර සහෝදරියන්, මිත්‍රයෝ, ඥාතීන්, ඒ වගේම ඇඳුම් පැළඳුම්, වස්ත්‍රාභරණ, යාන වාහන, වතු කුඹුරු පිටි, ඒ වගේම නොයෙක් විදිහේ උපභෝග පරිභෝග භාණ්ඩ, මෙව කාමයන්. ඒ වගේම නර්තන, ගී නැටුම්, ගැයුම් වැයුම්, නොයෙක් විදිහේ ක්‍රීඩාවන්, ඒ වගේම මුතු මැණික් නිදීරන්, මුදල් මිල, මේ හැම දෙයක්ම කාමයන්. මේ ලෝකේ උපන්න සත්වයෝ ඇලුම් කරන සොයා යන යමක් වේ නම් ඒ සියල්ලටම පොදුවේ කාමය කියලා කියනවා. එතකොට ඒ කාමයන් රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, පොට්ටබ්බ වශයෙන්, චක්ෂුරාදී ඉන්ද්‍රයන් හා සම්බන්ධ වෙනකොට පංචකාමය කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. මේ පංචකාමයන් තරම් පුද්ගලයෙක්ව මෝහණයට පත්කරන විෂයක් තව ඇත්තේ නැහැ. කාමාහි ලෝකේ නහි සුප්පහාය. කාමයන් ප්‍රහාණය කරනවා කියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. අමාරුවෙන් නමුත් කාමයන් දුරු කරලා දැම්මොත් පමණක්මයි නිවන් සුවය ලැබෙන්නේ. යම් පමණකටද ඔබ මේ ජීවිතයේ මේ කාමයන් දුරු කර දැමීමට ශක්තිමත් වන්නේ එපමණකින් ඔබට සැනසීම ලැබෙනවා. පින්වතුනි, මේ කාමයන් තරම් ආස්වාද ජනක දෙයක්, කාමයන්ගෙන් වෙන් වූ සුවයක් තියෙනවාය කියලා නොදන්නා අයට තවත් ඇත්තේ නැහැ. කාමයම එකම සැපයයි, කාමයම එකම සරණයි කියලා හිතන අයට මීට වඩා වැඩි සැනසෙල්ලක් ලෝකෙ පේන්නේ නැහැ. අනිත් ආකාරයෙන් ගත්තොතින් මේ කාමයන්ට වඩා සැනසීමක් ලෝකෙ තියෙනවා කියලා පෙන්වූ එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණයි. ලෝකෙ වෙන කිසිම ශාස්ත්‍රූවරයෙක් කාමයන් හැරදැමූ කල කාමයන් හා මිශ්‍ර නොවූ කාමයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ සැපයක් ලෝකෙ තියෙනවා කියලා පෙන්වල නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි කාමයෙන් මිදී ගිය තැන ශාන්තියක් තියෙනවා, ඒ ශාන්තිය විඳගන්න කියලා ඔබට ආරාධනා කළේ.
කාමයේ තරම් ආස්වාද ජනක දෙයක් නැහැ වගේම කාමයේ තරම් ආදීනව බහුල දුක් බහුල දෙයක් නැහැ. ඔය ඔබට මා සිහිපත් කළ ඒ සියලු දේවල් වස්තු කාමයන් කියලයි දේශනා කරන්නේ. ඒ වගේම ඒ පිළිබඳ හිතේ ඇතිවන්නා වූ බලවත් බැඳීම. ඒ බැඳීමට කියනවා ක්ලේශ කාමය කියලා. වෙනත් විදිහකින් කිව්වොත් ඒ පිළිබඳව ඇතිවන ලෝභය, ලෝභය මුල් කරගෙන ඇතිවෙන්න පුළුවන් නැවත වතාවක් බලවත් වූ උපාදානය, ඒ වගේම ද්වේෂය, සියලු අකුසලයන් පහළ වෙන්න කාමයන් හේතු වෙනවා. ලෝභය නිසා වේවා, ද්වේෂය නිසා වේවා ඇතිවන සියලු අකුසල චිත්තෝත්පාදයන් පහළ වෙන්න කාමයන්මයි හේතු වන්නේ. එනිසා කාමේ තරම් නපුරක් දුකක් ඔබට මට වෙනත් ඇත්තේ නැහැ. අවබෝධ කරගත්තොත් කාමයේ දුකයි කියලා අන්න එදාට කාමයන්ගෙන් අත මිදෙන්නේ කොහොමද කියන මේ සම්මා සංකල්පනාව පහළ වෙනවා. ඒ නෙක්ඛම්ම සංකල්පනාව තුල යම් කිසි කෙනෙක් කටයුතු කළොත් අන්න එහෙම කෙනෙකුට තමයි කාමයන් හැරදා විරාගී ශාන්තිය වෙත මොහොතින් මොහොත ලං වෙන්නට පුළුවන් වෙන්නේ. මේ සංසාරේ මහා දුකක්නේ. සසර කලකිරিলা හැමදේම අතහැර දාලා මේ උත්තම බුද්ධ ශාසනයේ කුල පුත්‍රයෝ මහානදම් පුරන්න ඇතුල් වෙනවා. එහෙම ඇතුළු වෙලා සාමණේර භූමියේ, උපසම්පදා භූමියේ කාලයක් තිස්සේ ඉතාමත්ම උසස් ආකාරයෙන් ගුණ ධර්ම පුරනවා. ගුණ ධර්ම පුරලා කාමයන්ගේ ආදීනව ගැන හරිහැටි වටහාගෙන නොතිබී කාමයන් ඇසුරු කරන්න ගියොත් අඩු වැඩි වශයෙන් පැවිදි ජීවිත ගත කරන අය පවා නොයෙක් විදිහේ දුස්චරිතයන්ට පත්වෙනවා. පත්වෙලා අවසානයේදී පංච කාමය අතහැර දැමු ඔවුන්ම පංච කාමයන් ලං කරගන්නා තත්වයට එනකම්ම සිතා පිරිසුදු වෙනවා, දූෂ්‍ය වෙනවා, කාමයන්ගෙන් මුසපත් වෙලා යනවා. එනිසා මේ බුදුසසුන තුළ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කාගේ හරි ජීවිතයක දුස් ප්‍රතිපත්තියක් වේ නම්, පාපී හැසිරීමක් වේ නම්, ලාමක වූ ජීවිතයක් වේ නම්, ඒ සියල්ලට හේතුනේ කාමයමයි ඒකාන්තයෙන්ම. එනිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා පසිලු දෙනාම කාමයේ ආදීනව මනාව තේරුම්ගෙන තිබීම ඉතාම වැදගත්. අප්පසාදා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බියෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මහණෙනි, මම කාමයන් ගැන නුඹලාට කියලා දුන්නා. කාමයන් බොහෝම ස්වල්ප සැපයක්, ස්වල්ප ආස්වාදයක් තියෙන දෙයක්මයි. බහු දුක්ඛා බොහෝ දුකට මුල් වෙනවා මහණෙනි. බහු පායාසා කාමයන් නිසා බොහෝ වෙහෙසක්, බොහෝ තෙහෙත්තුවක්, බොහෝ දැවිල්ලක්, බොහෝ ගින්නක් ඇති වෙනවා නැවත නැවත. ආදීනවමයි වැඩි, ආස්වාදය අඩුයි. මහණෙනි, අවබෝධ කරගන්න කාමයන්ගෙන් මුසපත් වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දෝපම සූත්‍රයේදී සිරිමුව මඬලින් වදාලා. පින්වතුනි, මම ඔබට මතක් කළානේ ඇට කැබැල්ලක් වගේ මේ කාමයෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා. ඒ සුනකයාට හම්බ වෙච්ච ඇට කැබැල්ල කොච්චර හැපුවත් එයාගේ කුසගින්න සංසිඳුනේ නෑනේ. අන්න ඒ වගේ කාමයේ පිළිබඳව ආසාවෙන්, පිපාසයෙන්, අනේක විද දුක්ගින්දරෙන් පීඩිතව කාමයේ සොයන කෙනා ඒ කාම පිපාසයෙන් යුක්තව කොච්චර ආහාර පාන අනුභව කළත්, රස අනුභව කළත් සංසිඳිලා තියෙනවද ඉතිහාසයේ? සංසිඳිලා නෑ. කොච්චර ඇඳුම් පැළඳුම් ඇඳත්, වස්ත්‍රාභරණ පැළඳුවත් ඇති වෙලා තියෙනවද ගත සරසලා? කවදාවත් සෑහීමක් ඇති උනේම නෑ. මේ කාමයේ තියෙන නපුර තමයි ලබන්න ලබන්න, කම්සප විඳින්න විඳින්න කාම පිපාසය එන්න එන්නම වැඩි වෙනවා. හරියට
පිපාසිතයෙකු ලුණුදිය බොනවා වගේ. ඒ වගේම කාම පිපාසය වැඩෙන්න වැඩෙන්න ඇතිවන්නේ අනිත් පැත්තෙන් අතෘප්තියමයි, අසහනයමයි, අසමගියමයි, ආත්මාර්ථයමයි, මාන්නේමයි, අහංකාරකමමයි. ඔන්න බලන්න කාමයන් නිසා කොච්චරනම් කෙලෙස් ගොඩක් වැඩෙනවද. අර සුනකයාට ඇට කැබැල්ලේ කුස පුරවන කිසිම සහනයක් ලැබුණේ නෑනේ ඒ ඇට කැබැල්ලෙන්. බඩගින්න පිරුණේම නෑනේ, එන්න එන්න වැඩි වුණානේ. අන්න ඒ වගේ කාම වස්තුන් කියන ඒවා කිසිදාක උපන් මිනිසා තෘප්තියට පත් කරන්නේ නෑ. ඉතිහාසයේ කම්සුව සොයා ගිහිල්ලා සතුටු වෙච්ච එකම රජෙක්වත් නෑ, එකම මිනිසෙක්වත් නෑ, එකම දෙවියෙක්වත් නෑ. චාතුද්දීපෝ රාජා මන්ධාතා ආසී කාම භෝගීන මග්ගෝ අතිත්තෝ කාලංකතෝ නතස්ස පරිපූරිතා ඉච්ඡා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සතර මහා දිවයිනටම අධිපති වූ කාම භෝගීන්ගෙන් අග්‍ර වූ මහා මන්ධාතු කියලා රජ කෙනෙක් මේ මහා පොළොවි පහළ වුණා. ඒ මහා රජතුමා කවදාවත් කාමයන්ගෙන් තෘප්තියක් නොලබා තමයි කලුරිය කළේ. එයාගේ කාමාසාව, වස්තු තණ්හාව, බලය පිළිබඳව කැමැත්ත, රජකම පිළිබඳව කැමැත්ත කවදාකවත් සංසිඳුනේ නැහැ, අඩුුනේ නැහැ. ඔබට හිතෙන්න පුළුවන් ඒ රජතුමා දුප්පත් රජෙක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා දුප්පත් රජෙක් නෙවෙයි, චක්‍රවර්ති රජෙක්. සතර මහා දිවයිනටම ඒ රජකම පැතිර ගියා. මහා මන්ධාතු කියන රජතුමා අවුරුදු 84,000ක් කුමාරයෙක් හැටියට, රජකුමාරයෙක් හැටියට ක්‍රීඩා කළා, සෙල්ලමින් කාලය ගත කළා. තවත් අවුරුදු 84,000ක් උපරජතුමා හැටියට මේ මහා පොළොවේ රජකම් කළා. තවත් අවුරුදු 84,000ක් චක්‍රවර්ති රජෙක් හැටියට මේ මිනිස් ලෝකේ රජකම් කළා. ඒ විදිහට රජකම් කරලා රජකමින් සෑහීමට, සැපයෙන් සෑහීමට පත් නොවී දෙව්ලොවට ගියා චක්‍ර රතනේ ආනුභාවයෙන්. එහෙම ගමන් කරලා සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් පහළ වෙලා චුත වෙනකන්ම දිව්‍ය ලෝකේ රජකම් කළා. අවුරුදු නම් කෝටි කීයක්ද හිතලා බලන්න. එච්චර කාලයක් රජකම් කරලා නැවත වතාවක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔහු කලුරිය කළා. කලුරිය කරනකොට පාඩමක් කියලා දෙනවා ලෝ සතුන්ට. මම මේ විදිහේ චක්‍රවර්ති රජෙක් වෙලා මිනිස් දෙව්ලොව කියන දෙලොවම රජකම් කරලත් සෑහීමකට, ඇතිවීමකට පත් නොවි මම කලුරිය කරනවා කියන පණිවිඩය ලබා දීලායි එතුමා ජීවිතයෙන් සමුගත්තේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්‍ය රතනානි වස්සෙය්‍ය බුද්ධිමා දසදිසා සමන්තේන නචත්තේ තිත්ති කාමානං අතිත්තාව මරන්ති නරා කියලා. හාත්පස දිසා 10ටම රුවන් වැසි වැටුණත්, රන් වැසි වැටුණත් මේ කාමයන් ගැන සත්වයන්ට ඇති වෙන්නේ නැන්නේ. එච්චර වැහි වැටුණත් මිනිසුන් මැරෙන්නේ මට මදි කියලා. එනිසා කිසිදාක කාමයන් හඹා ගිහිල්ලා නම් මුදල් උපයලා දැම්මට ඇති කියලා නවත්වපු කෙනෙක් නෑ. කෑම බීම අනුභව කරලා දැන් මම රසවින්ද ඇති කියලා නවත්වපු කෙනෙක් නෑ. දැන් මම ගත සැරසුවා ඇති, හැඩවැඩ බැලුවා ඇති, මම දැන් මේ යැපීම් පමණින් ජීවිතය ආදීනව සිහි කරගෙන පත්තමේක්ෂා නුවණින් යුතුව ආහාර, ඇඳුම්, නිවාස, වස්ත්‍රාභරණ, බෙහෙත්තේ පරිභෝග කරන්න ඕනි කියලා හිතපු අය ඉන්නවද? ඉතිහාසයේ නෑ. එහෙම කෙනෙක් හිටියානම් එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මයි. එක්කෝ ගිහි ශ්‍රාවකයෙක්, එහෙම නැත්නම් පැවිදි ශ්‍රාවකයෙක්. කාමයන්ගේ ආදීනමය මතු කළා දෙනවා නම් ලෝකෙට ඒ භාග්‍යවතුන් වහන්සේ පමණයි. සෙසු ලෝකයේ සියල්ලෝම කාමයන් අවුස්සන්නමයි කටයුතු කරන්නේ. ඔබ බලන්න මේ ලෝකෙ දිහා රාගේ අවුස්සන මොන්න තරම් දේවල් දවසින් දවස මවා පානවද? කාමයේ අවුස්සන මොන්න තරම් දේවල් දිනෙන් දින උත්සන්න වෙනවද? රාගය, කාමය, මේවත් එක වෛරය ඇති වෙනවා, පලි ගන්න හිතෙනවා, මාන්‍ය අහංකාරකම ඇති වෙනවා, බොහෝ ආටෝපේ හිත්වල ඇති වෙනවා. බොහෝ දෙනාගේ රූපය නිසා, කටහඬ නිසා,
හැකියාවන් නිසා, ගේ දොර ධනෙ වතු කුඹුරු නිසා, බලයේ නිලය නිසා මේ ලෝකේ කවදත් මිනිසුන්ට දුකට හේතු වන ධර්මතා කියලා ඒ ඇත්තෝ දන්නේ නැහැ. එනිසාමයි ලෝකේ මිනිසු කාමයන්ට මුසපත් වෙන්නේ. මුසපත් වෙච්ච අය මරණාසන්න සමයට ඇවිල්ලා ජීවිතයෙන් සමු ගන්නකොට එයාට හිස් සතින් තමයි මැරෙන්න වෙන්නේ. බොහෝ පව් ගොඩක් රැස් කරගෙන ජීවතුන් අතර ඉන්න කාලේ මට තවත් ඕන කොච්චර හම්බ වුණත් මදි කියලා මහා වේසකින් රැස් කරගෙන ඉඳලා මගේ මගේ කියලා බදාගෙන ඉඳලා ඒ පුද්ගලයාට එමගින් අල්ප තෘප්තියක් මහා ගින්නක් හිතට ලබා දීලා විනාශ වෙලා යනවා. විනාශයට පැමිණෙනවා එක්කෝ කාමයන් එයාගෙන් වෙන් වෙලා යනවා, එක්කෝ එයා කාමයන්ගෙන් වෙන් වෙලා යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් ඔබට දේශනා කළා, කාමයන් දෙස බලන්න. ඇට කැබැල්ලක් වගේ, සුනකෙකුට මුණ ගැසුන ඇට කැබැල්ලක් වගේ කාමයන් දෙස බලන්න, ආදීනව මෙනෙහි කරන්න, මේවා දුකයි කියලා මෙනෙහි කරන්න. කාමයන්ට යම් බැඳීමක් තියෙනවා නම් එය තමයි දුකට හේතුව කියලා බලන්න, නුවණින් විමසන්න. එහෙම විමසනකොට කාමී පිළිබඳව විරාගයක් නොයල්මක් හදවතේ ඇති වෙනවා. අන්නේ චින්තනය තමයි ඔබට දිනක කාමයන්ගෙන් අත මිදෙන්න හේතු වෙන්නේ. ඊළඟට ඒ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වදාරනවා, මංස පේසෝපමා කාම. මේ කාමයෝ බොහෝ දෙනාට පොදු වස්තුවක් වන නිසා, සාධාරණ නිසා, හරියට මස් කැටියකට වගේ උපමා ඇත්තකි කියලා දේශනා කරනවා. කාමයෝ මස් වැදැල්ලක් වගේ කියලානේ ඒ කිව්වේ. ඔය උකුස්සෙකුට, ලිහිණියෙකුට, මාංශ භක්ෂක පක්ෂියෙකුට කඩයකින් එළියට දාපු, ඉවත් කරපු මාංශ පටලයක්, මස් කැටියක් දැහැ ගන්න ලැබුණොත් ඔහු එය තුඩින් අරගෙන ආකාශයේ පියාඹගෙන යනවා. ඒ වර්ගයේ පක්ෂීන්ට පේනවා මේ අසවල් උකුස්සා පක්ෂියා මස් වැදැල්ලක් හොටෙන් අරගෙන පියාඹගෙන යනවා කියලා. දකින සෙසු සියලු පක්ෂීන් ඔහු පසපස හඹාගෙන ගිහිල්ලා ඔහුට දෂ්ට කරනවා, කොටනවා. ඒ මස් කැදැල්ල අතහරින කම්ම කොටනවා. යම් විදියකින් අතහැරියාට පස්සේ වෙන උකුස්සෙක් ඒ මස් වැදැල්ල දැහැගත්තොත් ඔහුටත් ඒ විදිහටම දුක් විඳින්න, ඇනුම් කන්න, කැටුම් කන්න සිද්ධ වෙනවාමයි. ඒකට හේතුව තමයි ඒ මස් කැටිය සියලුම උකුස්සන්ගේ, මාංශ භක්ෂකයන්ගේ බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක්. අන්නේ නිසා එකතු කරගෙන, රැස් කරගෙන, අයිති කරගෙන ඉන්න වස්තූන් තියෙනවනේ ඔබ ඔබේ ජීවිතේ. ඒ දේවල් කඩා වඩා ගන්න, පැහැර ගන්න අවස්ථාවක් ලැබුණොත් කී දෙනෙක් නම් ඉදිරිපත් වේද කඩා වඩා ගන්න, පැහැර ගන්න? ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි ඒ වස්තූන්ට හැම දෙනාම කැමති. ඒවා හැමෝටම සාධාරණයි, හැමෝගෙම බලාපොරොත්තු. කාමයන් කියන්නේ හැම දෙනාගෙම පැතුම. ඒ කාමයන් බහුල වෙන්න වෙන්න එයාට සතුරු වැඩි වෙනවා. රජතුමා පැහැර ගනීද, සොර සතුරෝ පැහැර ගනීද, වෙන යම් කෙනෙක් පැහැර ගනීද, දූ දරුවෝ අයිති කර ගනීද, සහෝදර සහෝදරියෝ අයිති කර ගනීද, මේ විදියට යාට හිත හිතා නිතර පරිස්සම් කරන්න සිද්ධ වෙනවා. බලන්න හිතලා, මේ වගේ දේවල් වලට බැඳිච්ච මිනිසු රැයට නිදාගන්න කී දෙනෙක් ඉන්නවද? තමන්ගේ කාම වස්තුන් ගැන කල්පනා කර කර නිදිහනට ගිහිල්ලා උදේ වෙනකන් ඇස් දෙක පියවෙන්නේ නැතුව දුක් විඳින අය. එනිසා කාමයන් කියන්නේ දුකට හේතුවක් කියලා දැන් ඔබට වැටහෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රැස් කරගෙන ඉන්න කාම වස්තුන් නිසා ඊර්ෂ්‍යාකාරයෝ කී දෙනෙක් ඇති වෙනවද? ඒ වගේම හතුරු හොරු කී දෙනෙක් ඇති වෙනවද? සමහර විට ධනය නිසා, ගේ දොර නිසා, ඉඩකඩම් නිසා, යාන වාහන නිසා, ස්වාමි භාර්යාවරු දරුවෝ නිසා මැරුම් කන අය කී දෙනෙක් ඉන්නවද ලෝකේ? හැමෝටම සාධාරණ පොදු දේවල් තමයි කාමයන් කියන්නේ. හරියට මස් වැදැල්ලක් වගේ. මස් වැදැල්ලක් සදිසි කාමයෝ, යම් කෙනෙක් අතහරින කම් එයාට දුක එනවා. මේවා ඇහෙද්දී ඔබට හිතෙන්න පුළුවන් අපි කොහොමද සාමාන්‍ය ජීවිතේ අතහැරලා ජීවත් වෙන්නේ කියලා. මම ඒ ගැන ඔබට මේ
ධර්ම කරුණු ටික දේශනා කළ අවසාන කියලා දෙන්නම්. කොහොමද කාමයන් අතහරින්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තිනුක්කෝපමා කාම. මේ කාම ධර්මයෝ හරියට තනසුලක් වගේ. තනසුලක් කියන්නේ ගිනි ඇවිලෙන තන කරලකට නමක්. ඔය පරණ කාලේ උදවිය රාත්‍රී කාලේ ගමන් බිමන් යන්නට ඕන වුණාම පොල් කීරි පුවක් කීරි වගේ එකතු කරලා ගැට ගහලා වේලලා මිටි හදලා තියාගන්නවා. ඒව අවුලවල රාත්‍රී කාලේ පන්දමක් වගේ දල්වමින් ආලෝකය ලබාගෙන ගමන් කරනවා. ටික දුරක් යනකොට ටික ටික මේ තනසුල පිච්චිලා ඇවිල්ලා අත ළඟට මෙනකොට එක්ක වෙන තනසුලක් පත්තු කර ගන්නට ඕනේ ගමන යන්න. එහෙම නැත්නම් අතහැරින්නටම වෙනවා. අතහැරියේ නැත්නම් ඒ කාන්තයෙන් අත පිච්චෙනවාමයි. අන්න ඒ වගේ ඒ තනසුල දැවිලා ඇවිල්ලා අතහැරියේ නැත්නම් අත පිච්චෙනවා වගේ තණ්හාවෙන් අල්ලාගෙන ඉන්න අයිති කරගෙන ඉන්න කාම වස්තුන්ගෙන් ඒවා අතහැරියේ නැත්නම් යාට මහා දැවිල්ලක් දාහයක් පිච්චීමක් ඇති වෙනවාමයි. ඒ කාම වස්තුන් යාට අතහරින්න වෙනවමයි. අතහරින්න වෙනකොට පිච්චිල්ලක් ගින්නක් පපුවේ ඇති වෙනවමයි. හදවතේ දුකක් ඇති වෙනවමයි. ආදරය කරපු අය සමීප වෙලා හිටපු අය වෙන් වෙලා යනකොට අම්මා තාත්තා දුව දරුවෝ බෙන් වෙන් වෙනකොට ඔබට රැස් වෙලා තියෙන සම්පත් ඔබට අහිමි වෙනකොට කොච්චරනම් දුක්ගිනි ඔය හදවතට ආවද? අතීතයේ ඔය වගේ දුක්ගිනි කොච්චර එන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි, එකම අම්මා කෙනෙක් ඔබේ මව වෙලා ඉඳද්දි ඒ අම්මා ඔබේ ජීවිතයට මහා සැනසීමක් දීලා ඔබෙන් වියෝ වෙලා යන කාලේ ඔබ හැඬුවා, ඔබ වැළපුණා, ශෝක විලාප තිබුවා, දැසින් කඳුළු ධාරා ගැලුවා. ඒ ගලපු කඳුළු ධාරා එකතු කරා නම් සිව් මහා සයුරේ ජලය පරයෙන පමණින් මහා කඳුළු ගංගාවක් කඳුළු සාගරයක් ගොඩ ගැසෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක පරම සත්‍යක්මයි. ඔබට ඒ දේ පේන්නේ නැති නිසා අදහා ගන්න බැරි වෙලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාම ධර්ම තනසුලක් වගේ අත දවනකොට එක්කෝ මරණයෙන් එයාට ඒවා අහිමි වෙනකොට, එහෙම නැත්නම් එයා ඇස්පනා පිට බලා සිටියේදී කාම වස්තුන් අහිමි වෙලා තැලිලා පොඩි වෙලා කැඩිලා බිඳිලා ගිනි අරගෙන විනාශ වෙනකොට කොච්චරනම් දුකක් හදවතේ ඇති වෙනවද? එනිසා මේ කාම ධර්මයෝ අතට ගත්ත තනසුලක් වගේමයි කියලා මෙනෙහි කරන්න කියලා වදාලා නැවතත් ඒ දසබල ධාරී බුදුරජාණන් වහන්සේ වදාරනවා අංගාර කාසූපමා කාම. කාමයෝ හරියට දුම් නැති, ගිනිදළු නැති, බුරබුරා රස්ණය පැතිරෙන මහා ගිනි අඟුරු වලක් වගේ කියලා. ගැඹුරු වූ දිග පළල ඇති, ගිනිදළු නැති, දුම් නැති ගිනි අඟුරු වලක මොන තරම් දාහයක් තියෙනවද? යම් කිසි කෙනෙක් ඒ වගේ ගිනි අඟුරු වලකට වැටිලා ගොඩ එන්න බැරි වුණොත් මොන තරම් දැවිල්ල පිච්චීමක් ඇති වෙයිද? ඒ වේදනාව ඔබ හිතන්න. පුංචි ගිනි පුපුරකින් ඔබේ ශරීරයේ යම් තැනකට පිලිස්සීමක් ඇති වුණොත් කොච්චර වේදනාවක් ඇති වෙනවද? අර වගේ ගිනි අඟුරු වලකට වැටුණොත්. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ පුද්ගලයා දැවිල්ල බැදිලා කර වෙලා යනවායි ගිනි අඟුරු වලේ. ආන්නේ වගේ කාමයන් පිළිබඳව යමෙකුගේ හිතේ ආසාවක් තද බැඳීමක් ඇති වුණොත් ඒ වගේම රස්ණයකින් ඊට වඩා බලවත් ගින්නකින් ඇතුළතින් එයා පිච්චෙනවා. නිදාගත්තට නිින්ද යන්නේ නැහැ. ආහාර පාන අනුභව කරන්න බෑ. තොලකට වේලිලා ගිහිල්ලා මූණ මැලවෙලා ශරීරය වැහැරිලා මිනිස්සු මේ කාමයන් වෙනුවෙන් විඳින දුකක්. මේවා හොඳට හිතන්න. හරියට ගිනි අඟුරු වලක් බදාගෙන ඉන්නවා වගේ නේද කාමයන් හොය හොයා අපි මේ සසරේ ගමන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා ගිනි අඟුරු වලක් වගේ කාමයන් දෙස බලන්න, ආදීන උදේ හවා මෙනෙහි කරන්න, දුකමයි කාමයන්ගෙන් එන්නේ කියලා මෙනෙහි කරන්න. කාමයට යම් බැඳීමක් තිබුණොත් එයමයි දුකට හේතුව කියලා මෙනෙහි කරන්න. සුපින කූපමා කාමා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කාමයන් කියන්නේ හරියට
නිදි යහනේදී දැකපු ලස්සන හීනයක් වගේ. සීනයකදී බොහෝ වස්තු ලං වෙනවා. බොහෝ දේවල් දකින්න ලැබෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයෝ සමග කතා බස් කරනවා. ලස්සන තැන්වලට සීනෙන් යනවා. මිහිරි විදි ආහාර පාන රස විඳිනවා. ලස්සන ඇඳුම් අඳිනවා. ඉතා විසිතුරු මිහිරි අත්දැකීම් ලැබෙනවා. හැබැයි සීනෙන් අවදි වූ පමණින් ඒ සියල්ලම නොපෙනී යනවා, නොදැනී යනවා. අන්න ඒ වගේ කාම වස්තුන් නිසා ලබන යම් ප්‍රීතියක්, සොම්නසක්, සැප වේදනාවක් වේ නම් ඒ මොහොතට පමණයි. ඒක චිත්ත සමායුත්තා ලහුසෝ වත්තතේ කනෝ, එකම ක්ෂණයක් තුළ පමණයි ඔය සැපේ දැනෙන්නේ. ජීවිතං අත්ත භාවෝච සුඛ දුක්ඛාච කේවලා. ඒක චිත්ත සමායුත්තා ලහුසෝ වත්තතේ කනෝ. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි අපේ ජීවිතේ විඳිනවා, සතුටු වෙනවා, සැප ලබනවා කිව්වට එකම චිත්තක්ෂණයක් තුළ ලැබෙන සෝමනස වේදනාවට මුසපත් වෙලා තමයි ලෝකයක් අඳුරේ වැටිලා තියෙන්නේ. මේවත් දන්නේ නැති නිසාමයි මුසපත් වෙලා තියෙන්නේ. පළමු චිත්තක්ෂණයේ ලබන සැප වේදනාව, පළමු ජවනයේදී ලබන සැප වේදනාව දෙවන ජවනයට යන්නේ නැහැ. දෙවන ජවන චිත්තෝත්පාදයේ ලබන සැප වේදනාව තුන්වන ජවන චිත්තෝත්පාදයට යන්නේ නැහැ. තුන්වන ජවන චිත්තෝත්පාදයේ ලබන සැප වේදනාව සතරවන ජවන චිත්තෝත්පාදයට යන්නේ නැහැ. හැබැයි පළමු ජවනයේ සැප වේදනාවේ යම් ප්‍රත්‍යයක් යෙදෙනවා දෙවන සැප වේදනාවට, එයත් ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. එනිසා ඔබ සිහි කරන්නේ ඒක චිත්තක්ෂණිකව ලැබෙන සැපයට මුලා වෙච්ච පමණ කියන්නේ තාම ඔබ මා සංසාරේ. තාම හෙට දවසේ තිරිසන් ලෝකේ නැත මිදෙලා නැත්නම්, ප්‍රේතාසුර යෝනියෙන් අත මිදෙලා නැත්නම්, කුමට සිනහා කෙලි කවට සිනාද කියලා පැරණි පඬිවරු කියපු දේ ඔබ සිහි කරගන්න. මාරයාට කිසිදාක බාධාවක් නැහැ. ඕනම මොහොතක ඔබේ හුස්ම රැල්ල නතර කළා දාන්න පුළුවන්. ඔය දැස පියවන්න පුළුවන්. නිදි යහනේ මැරෙන අය කී දෙනෙක්ද? අවදි වූ පමණින් මැරෙන අය කී දෙනෙක්ද? උපන් මොහොතේ මැරෙන අය කී දෙනෙක්ද? මව කුසේ මැරෙන අය කී දෙනෙක්ද? ජලයේ ගිලලා මැරෙන අය කී දෙනෙක්ද? ගින්නේ පිච්චිලා මැරෙන අය කොච්චරද ලෝකෙ මිනිස්සු හිතලා බලන්න. එනිසා කාමයන් කියන්නේ රෑ දුටු සීනයක් වගේ ඇසිල්ලකින් නැති වෙනවා. ඔබ හෝ වේවා, මා හෝ වේවා, මේ අනාදිමත් සසරේ කොච්චර වෙහෙසිලා කාම වස්තුන් උපයන්න සපයන්න ඇතිද? කොච්චර බොහෝ වාරවල ප්‍රීති සොම්නස ලබන්න ඇතිද? අද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මේ අද ලබන යම් සැපයක් වේ නම් ඔච්චරයි, හෙට දවස වෙනකොට ඒක නැති වෙලා යනවා. අනාගතේ ලබන්න යම් සැපයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවනම් ඒ සැපයටත් වෙන්නේ එච්චරමයි. ඒ සෝමනස්සෙත් ඉරනම විසඳෙන්නේම ඒ විදිහට. එනිසා හොයන ලබන කාම වස්තු ගෙවි විනාශ වී නැසී යනවාමයි සිහිනයක් වගේ. ඔබ අතීත සංසාරේ කොච්චර දරුවෝ වදන්නේ නැතිද? කොච්චර කිරිපවන්නේ නැතිද? කොච්චරනම් ගේ දොර ඉඩකඩම් ධනිය රැස් කරන්න ඇතිද? අද එකම දෙයක් ඉතුරු වෙලා තියෙනවද? මේ අද දවසේ ආදරයෙන් රැකබලා ගන්න, ආදරයෙන් රැස් කරන, ආසාවෙන් එකතු කරන හැම දෙයකටම වෙන්නේ අතීත සසර රැස් කරපු දෙයට උනා වගේමයි. සිහිනයක් වගේ කාමයන් කියලා අවබෝධ කරගන්න. යාචිත කූපමා කාම කාමයෝ. හරියට තව කෙනෙකුගෙන් తాවකාලිකව ඉල්ලගත් දෙයක් වගේමයි. తాවකාලික පදනමක පිහිටා යමක් ඉල්ලගත්තොත් ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ දීපු කෙනා ඉල්ලපු මොහොතක දෙන්න වෙනවා. හැබැයි මේ වස්ත්‍රාභරණ ඇඳලා පැළඳලා ඉන්න වෙලාවට ඒ ණයට ගත්තු කෙනා මහ ධනවතෙක්, පෝසතෙක්, කුලවතෙක්, බලවතෙක් හැටියට පේනවා. ඇසිල්ලයි එව ගලවල දෙන්න උනාට පස්සේ එයාට ඒ දේවල් අහිමි වෙලා යනවා. නොබෝ කලකින් ඇසිලා යනවා මේ ජීවිතය ඔබ රැස් කරගෙන ඉන්න කාමයන්.
ණයට ගත් දෙයක් වගේ පෙරපින් තියනකම් ලැබෙයි. ඒ කුසල ශක්තිය අඩු වෙච්ච ගමම්ම කාටවත් බෑ දීර්ඝ කරන්න අතුරුදන් වෙලා යනවා. බාහිර වස්තු පසෙක තැබේවා. ඔබේ ඔය දෑස, ඔය කන් දෙක, ඔය නාසය, ඔය ශරීරය, ඔය රූපය, ඔය ජීවිතය ඒ විදියට ඔබට අහිමි වෙලා යනවා. රුක්ඛ පලූපමා කාමා බුදුරජාණන් වහන්සේ වදාරනවා, කාමයන් කියන්නේ මිහිරි ගෙඩි තියෙන ගසක් වගේ. වනාන්තරයක ඇවිදගෙන යන කුසගින්න තියෙන කෙනෙකුට මිහිරි ගෙඩි ඇති ගසක් හම්බ වෙනවා. මෙයා මේ ගහට නැගලා පල රස අනුභව කරනවා කැමති කැමති විදිහට. තව කෙනෙක් එනවා, එයාත් හොඳම කුසගින්නකින් ඉන්නේ. හැබැයි එයාට ගස නගින්න බෑ. එයාගේ අතේ පොරවක් තියෙනවා. මේ ගස ළඟට ඇවිල්ලා එයාට කුසගින්න දරා ගන්න බැරුව පොරවෙන් ගහ කපනකොට අර ගහේ ඉන්න කෙනා බිමට බැස්සේ නැත්නම් එක්කෝ මැරෙන්න සිද්ධ වෙනවා, නැත්නම් අතපය කැඩිලා මහා දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා, මේ කාමයන් අත්හරින්නේ නැතුව අල්ලගෙන ඉන්නකම් ඒ තැනත්තට කාමයන් නිසා අනේක වාරවල මැරෙන්න දුක් විඳින්න සිද්ධ වෙනවාමයි කියලා. අසිසුනූපමා කාමා, කාමයන් හරියට මස් කපන කොටය සහ මස් කපන පිහිය වගේ. ඒ කඩුව ඒ මස් කපන කොටය නිසා කොච්චර හරි මස් කැපි 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 යනවා. අන්න ඒ වගේ මේ කාමයන් නිසා ලෝකෙ මිනිස්සු කොච්චරනම් රණ්ඩු කරගන්නවද, කෝලාහල කරගන්නවද, එන කොටා ගන්නවද, අවි ආයුධ වලින් හිංසා පමුණුවා ගන්නවද? අහෝ හිතලා බලන්න, කාමයන් නිසා ලෝකෙ මිනිසු මොන්න තරම් දුක් විපත් ව්‍යසන වලට පත් වෙනවද? හැඟීම් සිතැඟියාවන්ට සිතලුවන්ට වසඟ වෙලා, කිසිදාක රකින්න බැරි රූපවලට ශබ්දවලට බැඳිලා, ඒ රූප ගැන ඔවුන් දන්නේ නැහැ. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු වට්ටි අට්ටි මිංජාවක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංහානි කාලසිකා මුත්තං. ඒ විදිහට දන්නේ නැත්නම් මේ දෙතිස් කුණපයට බැඳෙනවාමයි, බැඳිච්ච කෙනා වෙනසෙනවාමයි නැසෙනවාමයි. එනිසා කාමයන් කියන්නේ මස් කපන පිහියයි කොටයයි වගේ කියලා දකින්න. සත්‍තිසුලූපමා කාමා, කාමයෝ හරියට තියුණු උලක් තියෙන ආයුධයක් වගේ, පිහි උලක් වගේ, කිනිස්සක උලක් වගේ. පිහියක කිනිස්සක උලකින් ශරීරය සිදුරු කළොත් මොන්න තරම් වේදනාවක් ඇති වෙයිද? චූටි කටුවක් ශරීරය ඇනෙනකොට මොන තරම් වේදනාවක් ඇති වෙනවද? තියුණු හුලකින් පපු ප්‍රදේශයට, ඇස්වලට, කන් කුහරවලට, හිසට, බඩට, කඳට ඇන්නොත් මොන්න තරම් වේදනාවක් ඇයිද? මේ කාමයන් කියන්නේ සත්වයන්ගේ හද සන්තාන සිදුරු කරගෙන පසාරු කරගෙන යනවා. සමහර වියෝ වීම් පුද්ගලයෝ ජීවිත කාලේ පුරා විඳවනවා. ප්‍රියමනාප දරුවන් අහිමි වෙනවා, ප්‍රියමනාප භාර්යාවරු ස්වාමිවරු අහිමි වෙනවා, මහා ධනයන් අහිමි වෙනවා. මෙව්වට බැඳිලා ඉන්නවා, බැඳිලා ඉඳලා ජීවිත කාලයම මතක් කර කර අඬන මිනිසු කී දෙනෙක් ලෝකේ ඉන්නවද? බුදුරජාණන් වහන්සේ තමයි මේ සෑම දුකක්ම සංසිඳවන මාවත අපට කියා දුන්නේ. සිහි කරන්න ඒ බුදුගුණය, දකින්න බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ශාන්තිය, දයාබර මමකගෙන් පේකුගෙන් නොලැබෙන අමිල සෙනෙහසේ උල්පත භාග්‍යවතුන් වහන්සේ. සප්ප සිරූපමා කාමා, කාමයෝ සර්පයෙකුගේ හිසක් වගේ කියලා වදාරනවා. සර්පයේ හිස තමයි භයානකම. විෂදත් තියෙනවා, විෂකූරු දත්. අන්න ඒ වගේ මේ කාමයන් තරම් විෂකූරු දෙයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. දුකට හේතු වන නිසා කාමයන් විසක්මයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සර්පයෙකුගේ හිසක් පෑගුණත් ගැවුණත් භයානක අනතුරු වලට හේතු වෙන්න පුළුවන්. සමහර විට ඒ විස ශරීරගත වෙලා ජීවිතයක් නැති වෙනවා. අන්නේ වගේ මේ කාමේ නම් වූ විස
යමිකුගේ හිතට පසාරු වුණොත් ඇතුල් වුණොත් ඒ විසෙන්නේ පුද්ගලයා සර්පෙක් වගේ වෙනවා යක්ෂයෙක් යක්ෂණියක් වගේ වෙනවා ආත්මාර්ථයෙන් මුසපත් වෙලා සීලය ගුණය මෙව අතහැර දාලා ගෞරවණීය බව අතහැර දාලා ඉතාලාමක විදිහට හැසිරෙනවා මෘග සංඥා තිරිසන් සංඥා හිතට එනවා මිනිසත් කමි වටිනාකම සහෝදරත්වය ආදරය දයාව අනුකම්පාව අහිමි වෙනවා ලෝකයක් වෙනසෙන්නේ කාමය නිසාමයි සර්ප හිසක් වගේ කාමයන් නිසා නේද ලෝකේ ඇති උන තාක් යුදගිනි ඇති උනේ ඇති වූ තාක් ව්‍යසන ඇති උනේ හොඳට විමසලා බලනකොට කාමයමයි මේ හැම දුකකටම මුල කියලා තේරෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන මහානුකම්පාවෙන් කරුණු දේශනා කරලා වදාරනවා කාම විරාගී භාවනාවකින් කාමයන් දුරු කරගන්න සිත පුහුණු කලේ නැත්නම් කාමෙහි ආදීනව සම්භාරයට මුහුණ දෙන්න වෙනවාමයි කියලා. කුමක්ද කාමයන් දුරු කිරීමේ ක්‍රමය? කොහොමද මේ කාමයන් අතහරින්නේ? මම ඔබට මුලින් දේශනා කළානේ වස්තුකාමය ක්ලේශකාමය කියලා කොටස් දෙකක්. ගේ දොර යාන වාහන දුවා දරුව වතු කුඹුරු පිටි ආදී වශයෙන් සවිඥානක අවිඥානක දේවල් කාම වස්තුන් පුද්ගලයන්ට සැපසොම් නැප සතුට උපදවන වස්තුන් ඒවට කියනවා වස්තුකාම කියලා. ඒව නිසා ඇතිවන බැඳීම් ඇලීම් වින්දනයන් මෙවට කියනවා ක්ලේශ කාමය කියලා. අපට බෑ වස්තුකාමයේ දුරු කරන්න. අපට පුළුවන් ක්ලේශ කාමය දුරු කරන්න. හැබැයි භික්ෂූන් වහන්සේලාට පුළුවන් වස්තුකාමයනුත් ක්ලේශකාමයනුත් දෙකම දුරු කරන්න. භික්ෂූන් වහන්සේලාට කැපසරුප් දේවල් තියෙනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස. මේ චතුපස්චේ පිළිබඳව උපරිම සන්තෝෂයකින් ලැබෙන දෙයකින් සතුටු වෙලා ඉන්නකොට ධර්මානුකූලව අල්පේච්ඡ ගුණයෙන් යුතුව ජීවත් වෙනකොට ස්වාමීන් වහන්සේට පුදුම විරාගී සුවයක් දැනෙනවා. උදේ පාන්දර අවදි වෙලා පාත්‍රය අරගෙන මෛත්‍රී කරුණා සිතුවිලි පූර්වාංගම කරගෙන ඝර පටිපාටියෙන් ගෙපිලි වෙලින් ඔය ගම් දොරකට පිණ්ඩපාත වැඩියට පස්සේ මිනිසෝ බොහෝම ශ්‍රද්ධාවෙන් පිණ්ඩපාත පූජා කරනකොට සමහරු අශ්‍රද්ධාවෙන් පිණ්ඩපාතෙන් නොදී ඉන්නකොට මේ අවස්ථා දෙකටම සමසිතින් මුහුණ දීලා කුසපිරෙන්න ආහාරයක් හොයාගෙන සේනාසනයට වැඩම කරලා ප්‍රත්‍යවේක්ෂා බුද්ධියෙන් බුදුපසේ බුදු මහරහත් උතුමන්ගේ අරිය වංශේනේ මම මේ අනුගමනය කරන්න කියන සදහින් පිණ්ඩපාත ටිකක් වළඳනකොට සෙසු ස්වාමින් වහන්සේලාට පූජා කරනකොට තථාගතයන් වහන්සේට බුද්ධ පූජාව හැටියට පූජා කරනකොට අපමණ සතුටක් ඇති වෙනවා. ඒ සුවය විරාගී සුවයක්මයි. ඒ සුවය ලෝක හැමෝටම ලබන්න බෑනේ. ඔබ ගිහි ගෙදරක ඉන්න කෙනෙක් හැටියට යම් පමණකින් හෝ කාම විරාගයෙන් කොහොමද සුවපත් වෙන්නේ? ඔබ මෙහෙම හිතන්න. අර ක්ලේශ කාමයේ තියෙනවනේ කාමයන්ට ඇති බැඳීම. අන්නේ බැඳීම අවබෝධයෙන් නැති කරගන්න බලන්න. ඒක කරන්න පුළුවන් දෙයක්. උදාහරණයක් හැටියට ඔබ හිතන්න. ඔබට ඉතා දැකුම් කළු සුමට වූ වස්ත්‍රයක් තියෙනවා. ඔබ ඒ වස්ත්‍රයට ඉතාම කැමති. ඒ වස්ත්‍රය අඳින්නේ බොහොම ඕනෑකමින්. පරිස්සම් කරනවා තැම්පත් කළ තියෙනවා මේ වස්ත්‍රය මීයෝ කාල හරි වේයෝ කාල හරි වෙන යම් කසටයකින් හරි දුර්වර්ණ වෙලා විනාශ වෙලා කියොත් ඔබට දුකක් ඇති වෙනවනේ. හැබැයි ඔබේ වස්ත්‍රයේ පිළිබඳව තියෙන බැඳීම ආසාව අතහැර දාලා ඒ වස්ත්‍රය පරිහරණය කරනවා. ඒ වස්ත්‍රය ආරක්ෂා කරන්නත් ඕන, රැක බලා ගන්නත් ඕන, පිරිසිදු කරන්නත් ඕන. හැබැයි ඒ පිළිබඳව ඇති බැඳීම බලවත් ඡන්දය අතහැර දාලා මේක නැති වෙන්න පුළුවන් කියන ඒ දේ හිතට අරගෙන ආදීනවෙන් මෙනෙහි කරගෙන ඔබ ඒ පරිහරණය කළොත් ඒ වස්ත්‍රය නැති වෙච්ච දවසට දිරපු දවසට ඔබට දුකක් ඇති වෙනවද නැද්ද? ඔබට දුකක් ඇතිවන්නේ නැහැ. හේතුව තමයි දුක ඇති වෙන බැඳීම ඔබ කල්දියාම දැනගෙන අවබෝධයෙන් ප්‍රහාණය කරපු නිසා. අන්නේ ඒ වගේ ඔබට පුළුවන් ඔබේ භාර්යාව ගැන, ස්වාමියා ගැන, දුවා දරුවන් ගැන, දේපොළ ඉඩ කඩම් යාන වාහන ගැන හිතේ ඇති බැඳීම යම් පමණකින් හෝ අවබෝධයෙන් අඩු කරගෙන යුතුකම් වගකීම් මනාව ඉෂ්ට කරගෙන දන් පැන් ආදිය පූජා කරමින් ඉතා සැපවත් ලෙස
ගිහි ජීවිතය ගත කරන්න. සිල්වත් ලෙස ගත කරන්න. එහෙම හිතනකොට ඔබට හොඳට දානි පුරුදු කරන්න පුළුවන්. සීලයක් පුරුදු කරන්න පුළුවන්. බැඳීම් අඩුයි. එතකොට කඳුළු වෙන්නේ අඩුවෙන්. ගිහි ජීවිතය කියන්නේ අද හිතන්න බැරි දේවල් හෙට සිද්ධ වෙනවනේ. මේ එකම යහන නිදාගන්න ඉන්න කෙනා හෙට දවසේ බලනකොට මල කඳක් වෙලා. ඉතින් මිනිසුන්ට මොන තරම් ගින්නක් ඇති වෙනවද? හැබැයි අවබෝධයෙන් හිතුවොත් මේ මා ළඟ සමීපයේ නිදන කෙනා මල කඳක් වෙන්න පුළුවන්. මේ මාත් මල කඳක් වෙන්න පුළුවන්. එනිසා මේ සැපය ඇලීම රාත්‍රියකට සීමා වෙනවා, හෝරාවකට සීමා වෙනවා, මොහොතකට සීමා වෙනවා. මේ දුවා දරුවන් ඇතුළු සියලු දේවල් පිළිබඳවත් එහෙමයි. අන්න එහෙම හිතුවොත් එයාට පුළුවන් ඒ දේවල් අහිමි වෙද්දී, ඈත් වෙද්දී, අලු වෙද්දී, නොපෙනී යද්දී, වෙන් වෙද්දී, හඬන් නැතුව, වැළපෙන් නැතුව, දුක්ගින්න අවම කරගෙන ජීවත් වෙන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාරනවා භාවනාව, කුසල මනසිකාරය, සතිය එළවා තබා ගැනීම ඉතාම වැදගත්. එයින්මයි කාමයන් දුරු කරන්න ලැබෙන්නේ. කාම ඡන්දය දුරු කරන්න නම් කාම විරාගී භවනාවක යෙදෙන්නම වෙනවා. කාම විරාගී භවනා හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ සියලු සමත භවනා කාම විරාගී භවනා, සියලු විදර්ශනා භවනා කාම විරාගී භවනා. යමෙක් බුදු ගුණ සිතුවෝ, දම් ගුණ, සංඝ ගුණ සිතුවෝ, දානානුස්සතිය සිද්ධ කළොත්, සීලානුසතිය සිද්ධ කළොත්, මරණානුසතිය සිද්ධ කළොත්, ඒ සෑම දෙයකින්ම කාමච්ඡන්දය යටපත් වෙනවා. යම් කිසි කෙනෙක් ආනාපාන සතිය ප්‍රගුණ කරමින් ඉහළ පහළ යන වායෝ ධාරාවට හුස්ම රැල්ලට සිහිය හොඳට යොමු කරගෙන ඒ හුස්ම රැල්ලේ ගති ලක්ෂණ නිරීක්ෂණය කරමින් සැහැල්ලු ගතකින්, සැහැල්ලු සිතකින් පසු වෙන මොහොතක් පාසා අර බලවත් බැඳීම් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ධර්මයේ ශ්‍රවණය කරද්දී කාමච්ඡන්දය අඩු වෙනවා. සාකච්ඡාවෙන් කාමච්ඡන්දය අඩු වෙනවා. බලන්න දැන් මේ බණ කතාව ඇහෙනකොට කාමයන් පිළිබඳ මොනතරම් ආදීනවයක් හිතට එනවද? අනේ මමත් මේවා දුරු කළා දාන්න ඕනේ, නැත්තම් මටත් දවසක දුක එනවා. එහෙම දුරු කළා දැමීම ආත්මාර්ථකාමී බවක් නෙමෙයි. අවබෝධයෙන් ඒ දේ කළොත් තමන්ටත් අනුන්ටත් යහපතක්. යමෙකුට බැඳිලා ඉන්නවා නම් බැඳිලා ඉන්න පුද්ගලයාට, බැඳීමට නතු වූ දෙයට, නතු වූ කෙනා, තමන්ගේ දුවා දරුවා ආදී වශයෙන් සිතක් ඇති කෙනෙක් නම් මේ දෙන්නටම දුක්ගින්නක්මයි එන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ සදාකාලික ශාන්තියක්, වෙනස් නොවන ශාන්තියක් ලබන මාවතක්. එනිසා ඔබ ඇස කන නාසාදී මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අනිත්‍ය සංඥාව වඩන්න. ඔය කියපු සියලු කාම වස්තුන් පිළිබඳව අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය ධර්මයන් තමයි මම මේ අල්ලගෙන ඉන්නේ. මේවා වහා වෙනස් වෙනවා, මොහොතින් මොහොත වෙනස් වෙනවා, දිරනවා, මැරෙනවා. අනිත්‍ය සංඥාව එහෙම වඩමින් හිතන්න, මේ දිරන මැරෙන දේවල් බැඳීමකින් අල්ලගෙන හිටියොත් දුකක්මයි උපදින්නේ. මේවා දුක්ඛ ධර්ම කියලා දුක්ඛ සංඥාව වඩන්න. මේ එකක්වත් මගේ වසඟේ පවත්වන්න බෑ. එකම කෙස් ගහක්වත් මගේ වසඟේ පවත්වන්න බෑ. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ කිසිම දෙයක් මගේ වසඟේ පවත්වන්න බෑ. මෙවුවා අනාත්ම ධර්මතා කියලා. අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව වඩන්න. එමගින් ඔබේ සිත විරාගයට නොයල්මට පත් වෙනවා. එය අමිල ශාන්තියක් බවට පත්වෙයි. එනිසා ඒ අමිල ශාන්තිය ලබන්න ඔබ සියලු දෙනාටම මේ උත්තම ධර්ම කතාව, කාමයන්ගේ ආදීනම කියා දුන් මේ බණ කතාව හේතු වේවා, වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං.